අයිබවන් රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව විමසා බැලෙන අර්ථ තර්ක වැඩසටහන සමකින් ඔබ එකතු වන්නේ. අදත් අපේ ආරාධිතය පැමිණ සිටිනවා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා. අයිබවන් ඔබට. අයිබවන් රටේ කතා වෙන දෙයක් තමයි පොදු ජනතාව බස් එක යනකොට තුම්රි යනකොට ඇහෙන දෙයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ පක්ෂය හදාගන්න හදනවා. එක්සත් ජාතික පක්ෂයත් පක්ෂ ප්‍රතිසංවිධාන පස්සෙ දුවනවා. අපේ පර්ස් එකට ගැන හිතන්නේ අපේ පර්ස් එක හිස් සල්ලි නෑ. ආර්ථිකය සම්බන්ධයෙන් මේ දෙගොල්ලොම කල්පනා කරන්නේ නෑ කියලා බරපතල චෝදනාවක්. ඒ චෝදනාව යම් කිසි සත්‍යයක් තියෙන බව පිළිගන්න වෙනවා. රටේ සියලුම පක්ෂ ආණ්ඩුවේ පක්ෂයි විපක්ෂයේ පක්ෂයි සියලුම දෙනා මේ ටික දවස්වල තමන්ගේ පක්ෂයේ වැඩ කටයුතු ගැන අවධානය සාමාන්‍ය තරමට වඩා වැය කරපු බව රහසක් නෙමෙයි. නමුත් ඒ අතරවාරයේ රටේ සංවර්ධන වැඩපිළිවෙල ඉස්සරහට ගියේ නැහැ කිව්වොත් එහෙම මම ඒක පිළිගන්න සූදානම් නැහැ. අත් වශයෙන්ම මටත් පැවිදලා තිබිච්ච එක රාජකාරියක් තමයි. ඉදිරියටත් ඒ රාජකාරිය අලුතෙන් පැවරලා තියෙනවා ඉස්සරහට යන්න මේ මේ ආණ්ඩුවේ අවසානය දක්වා බඩු මිල සම්බන්ධය. දැන් අපි දැක්කා පොල් ගෙඩිය 130ට 40ට ගියා. හාල් කිලෝ එක 110 පැන්නපු අවස්ථා තිබුණා. තාමත් කැපි පෙන්න විදිහට අඩු වෙලා නැහැ. පොඩක් ඉන්නකෝ මං කියන්නේ කැපි පෙන්න විදිහට අඩු වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් රුපියල් 65ට 70ට 80ට ගන්න හැකියාවක් තියෙනවා. පොඩි පොල් නෙමෙයි මං කියන්නේ හාල්. පොල් 75ට අපි මේ මිල නියමයක් කරා. මට හැබැයි සාමාන්‍ය තරමක ගෙඩියක් ගන්න රුපියල් 80ට එහාපැත් යනවා. 85යි 90යි. පොල් වල යම් කිසි වැඩිවීමක් තියෙනවා. නමුත් මම කියන්න ආවේ මේ සිද්ධීන් සමග තමයි මම දන්නේ අපිටත් එන්න කියලා මේ යම් කිසි වල්කීමක් බාර දීලා තියෙනවා. දැන් එතෙන්දී මම කියන්න කැමති ලංකාවේ මෑත ඉතිහාසයේ අඩුම උද්ධමනය වාර්තා වුණේ මාර්තු මාසේ. අපේ දේශපාලන කර්මයට ඡන්ද දවස්වල උද්ධමනය ඉහළ ගියා. ඒක තමයි ජනතාව කිව්වේ බඩු මිල වැඩි කියලා. නමුත් අලුත් අවුරුදු වෙනකොට අතිශයින් බඩු මිල ඉහළ යෑමේ වේගය පහළට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේ පක්ෂ කෝණයකින් බලන්නේ නැතුව සාමාන්‍ය බස් එකේ කෝච්චියේ කතා කරනකොට මම තැන් තැන්වල කතා කරනකොට මිනිස්සු කියනවා අමතුම ඇත්තටම මේ පාර අලුත් අවුරුද්දට නම් මිනිස්සු ජයට කෑවා මිනිසුන්ගේ වියදම අඩු වුණා කියලා. මම කියමින් සිටියේ මාර්තු මාසයේ උද්ධමනය අද වාර්තා වෙනවා. මේ සංකලේකම් දෙපාර්තමේන්තුවෙන් තමයි ඒක ස්වාධීනව මනින්නේ. 2.7ක් හෝ 2.8ක් මට හරියට මතක නැහැ. අතිශයින් පහළට වැටලා තියෙනවා. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕනේ කොහොමද අපි 2.7ට නම් උද්ධමනය තියාගන්න අමාරු වෙනවා. නමුත් 5%ක 6%ක වැඩිම උද්ධමනය කොහොමද තියාගෙන යන්නේ කියලා. දැන් උද්ධමනයට එක පැත්තකින් ආහාර මිල අනිත් පැත්තෙන් ආහාර නොවන මිල එකතු වෙනවා. ආහාර මිලේ උද්ධමනය 15%ක් වෙනකන් ගියා. ඒක තමයි මිනිසුන්ට දැනුනේ. ආහාර නොවන භාණ්ඩවල උද්ධමනය එච්චර ඉහළට ගියේ නැහැ. නමුත් රටක් දියුණු වෙනකොට කෙනෙක්ගේ වසන්ත කිව්වා වගේ පර්ස් එකෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ ආහාර වලට නෙමෙයි. වැඩි ප්‍රමාණයක් යන්නේ ආහාර නොවන දේවල් වලට. එතකොට දැන් උදාහරණයක් හැටියට මටත් මේක පුදුම හිතුණා. මම ගොඩක් මේක ඇනලයිස් කරලා බැලුවා. ටියුෂන් ළමයින්ගේ ටියුෂන් වලට වියදම් කරන ප්‍රමාණය ඉහළ යාමත් සමග ඒක ගොඩක් පවුලට බලපානවා. ඔබ කියන්නේ මේ භාණ්ඩ හා සේවා වර්ගීකරණ දෙක. ඔව් භාණ්ඩ හා සේවා. එකක් කියන්නේ ආහාර, අනිත් එක ආහාර නොවන. අපි කියනවා ෆුඩ් ඇන් නොන් ෆුඩ් කියලා. දැන් ආහාර වලට ගන්න අපි අවුරුදු 3කට සැරයක් ගෙවල් 25,000ක සමීක්ෂණයක් කරලා බලනවා කවුද මොනවද පරිභෝජනය කරන්න කියලා. ඉස්සර අපි එක කොළඹට සීමා කරා. කොළඹ
පාරිභෝගික මිල දර්ශනය කියලා දර්ශකය කියලා දැන් අපි ශ්‍රී ලංකා පාරිභෝගික මිල දර්ශනය දර්ශකය කියලා මුළු ලංකාවම ව්‍යාප්ත කරලා තියෙනවා. ඒතුළ මේ අද අපි දකින්න උද්ධමනයේ හැටියට ලංකාවෙම ඕනනම් කොළඹ එකත් කොළඹ දර්ශකයේ හැටියට බලන් ගන්න පුළුවන්. ඒතකොට මේකෙන් අවුරුදු තුනකට සැරයක් අපි බලනවා. අපි මොනවද සාමාන්‍යයෙන් පරිභෝජනය කරන්නේ? වැඩිපුරම හාල්, මේ සම්බහාල්, රතු හාල්, නාඩු හාල් ඒව කොයි ආකාරයටද? ඊට පස්සේ පොල්. අත වශයෙන්ම හාලුයි පොලුයි තමයි අපේ වැඩිපුරම පාවිච්චි වෙන්නේ. හාල් වලට ඔක්කොම හාල් ಜಾති ගත්තොත් එහෙම කෑමට කියන වේදමෙන් 128ක් 29ක් විතර හාල් වලට යනවා. විශ්වාස කරන්න පොල් වලටත් ඒ වගේම ප්‍රමාණයක් අපේ මිනිස්සු වියදම් කරනවා. මේ පොල් සම්බෝල කන්න අපේ මිනිස්සු හරි කැමති. ඉතින් ඒකත් එක තමයි අර ලොකුවට දැනුනේ. ඊට පස්සේ කිරිපිටි, ඊට පස්සේ මේ පරිප්පු, කරවල, සෑමන් මේ වගේ. එතකොට ඒක තමයි ආහාර. ඒකට 30%කට විතර ප්‍රමාණයක් තමයි සීමා වෙන්නේ පර්ස් එකේ මාසෙකට. අනිත් ඒවා තමයි ටියුෂන් පන්තියට, ඊට පස්සේ මේ ඩොක්ටර් හම්බ වෙන්න, ඊට පස්සේ වෑන් එකට, ඊට පස්සේ පෙට්‍රෝල් ගහන්න, ඊට පස්සේ ගමන් වියදම්, ඊට පස්සේ තමන්ගේ මේ ඇඳුම් පැළඳුම් ගන්න, ඊට පස්සේ මොනවා හරි මේ ගෙදරට ගත්තොත් ත්‍රී වීලර් එකක් ගත්තොත් ඒකේ මේ වාරිකය ගමන් මේ වගේ ආහාර නෝන. එතකොට අර පැත්ත වැඩි වුණොත් එහෙම අපිට දැනෙනවා ආහාර මිල අත් වශයෙන්ම පහළ ගියත් ටියුෂන් මිල වැඩි වෙන නිසා, එහෙම නැත්නම් වෑන් එකේ මිල වැඩි වෙන නිසා. ඉතින් ඒක බැලන්ස් කරගන්න තමයි අපි අලුතෙන් ෆැමිලි ඉකොනොමික් යුනිට් කියලා, ෆැමිලි ඉකොනොමික් ඇෆෙයර්ස්, ඒ කියන්නේ ගෘහස්ථ ආර්ථික ඒකකයක් කියලා අපි අලුතෙන් නිර්මාණය කළා. මට බාර දීලා තියෙනවා ඒක කළමනාකරණය කරන්න. ඉතින් මම අලුතෙන් වැඩපිළිවෙලක් කරන් තියෙනවා කොයි ආකාරයකටද ගෘහස්තයකට මේ ජීවන බර දැනෙන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා පවුල් එකකවලට කියලා දෙන දෙයන්නේ කොහොමද ආර්ථිකය කළමනාකරණය කරන්න කියලා? නේද? නෑ. දැන් අපිට තේරුම් ගන්න ඕනේ පවුලක් කොහොමද මේක දකින්නේ. දැන් ගොඩක් වෙලාවට රජය බලන්නේ අපි කියනවා සැපුම් පැත්තෙන් විතරයි. ඉල්ලුම පැත්තෙන් රජය ගොඩක් දුරට බලනවා අඩුයි. ඒ කියන්නේ අපි කියනවා පර්සෙප්ෂන්. දැන් සමහරවිට ඇත්ත තියෙනවා, සමහර වෙලාවට පර්සෙප්ෂන් එක තියෙනවා. තමන් හිතන දේ කවුරු හරි කිව්වොත් බලන්නකෝ මේ හර්ෂ මාරු විදියට මේ බඩු මිල වැඩි වෙලානේ කියලා. එතකොට අනිත් එක්කනත් කියනවා ඒක තමයි අප්පා මාරු විදියට බඩු මිල වැඩි වෙලා. ඇත්ත වශයෙන්ම බඩු මිල වැඩි වෙලා නෙවෙයි වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක අර මිනිසුන් අතරේ මේ ඔබ කියන්නේ නිර්මාණය කරලා ඔව් පර්සෙප්ෂන් නෑ නිර්මාණය කරන මැත්තේ පර්සෙප්ෂන් එකක් තියෙන පුළා. මොකද සමහර වෙලාවට දැන් අපි දන්නවා යම්කිසි තැන්වල දැන් සත්ව සහරහා එහෙම බඩු මිල යම්කිසි අඩු මිලකට විකුණනවා. සමහර වෙලාවට ඒවත් දන්නේ නැහැ ජනතාව. එතකොට ඒ තැන්වලට යන්නේ නැහැ සත්වස යන්නේ නැහැ. එහෙමත් නැත්නම් දැන් මේ දවස්වල මම බලන දෙයක් තමයි දැන් අපේ රටේ අපි කියන මේ ග්‍රෝසරි ස්ටෝර් වගේ කඩ 220,000ක් විතර තියෙනවා. 220,000ක් විතර තියෙනවා. එතකොට මේ 220,000ටම අපිට හැකියාවක් නැහැ යම්කිසි පාලන මිලක් යොදන්න. හරි එහෙම කරලත් හරියන්නේ නැහැ. තේ කෝප් එකට ආප් එකට පාලන මිල දාලා කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ මිල අඩු වෙනකොට ඒ අඩුවීමේ ලාභය ජනතාවට ලබා දෙන්න. මට පොඩි වෙලාවක් දෙන්න, විරාමයක් ගත යුතුයි. අපි ඊට පස්සේ කතා කරමු. ඔබ එකතු වන්නේ ආර්ථික පරිපාලක වැඩසටහන සමග අපි කතා කරන්නේ රටේ ආර්ථිකය ගැන. සතොස ගැන ඔබ කතා කළා. සතොසේ බඩු අඩුවට තියෙනවා නම් ඇයි ජනතාව එතනට කියලා ගන්නෙ නැත්තේ බාණ්ඩ? නෑ ඒක තමයි සතොස වල් තියෙන්නේ මම හිතන්නේ 400යි. හරි. හැබැයි ලංකාවේ තියෙනවා කඩ 220,000. එතකොට දැන් අපි ගත්තොත් ෆෝමල් ට්‍රේඩ්, ඒ කියන්නේ මේ සුපර් මාකට් වගේ ඒවා, ඒවා වලින් බඩු ගන්න ජනතාව 17%-18% විතර ප්‍රමාණයක් පමණයි. එතකොට 100ට ඉතුරු 82-83 විතර ගන්න අර කඩ 220,000. ඒ කියන්නේ සාමාන්‍ය සිල්ලර වෙළෙන්දා. සාමාන්‍ය සිල්ලර වෙළෙන්දා. එතකොට දැන් අපිට මේ රටේ කිසිම විදියකට රජයේ විසින් දත් එකතු කරන්නේ නැහැ. කොයි ආකාරයේ බාණ්ඩ
අපිකම පාරිබෝධික බාණ්ඩ ආහාර බාණ්ඩ වෙන පුළ අනිත්‍යවවා කොයි ආකාරයටද ජනතාව මේ කඩවලින් ගන්න. දැන් දත්ත හරි වැදගත් අපිට ප්‍රතිපත්ති වෙනස් කරන්න ඒව්වා ෆයින්ටවුන් කරන්න. ඒ අපි දන්නවා කොළඹ පාරිභෝගික මිල දාර්ශකය සහ අනිත් ඒවා මයින්කොට අපි දන්නවා මිල. නමුත් අපි දන්නේ නැහැ මිලට අමතරව ප්‍රමාණය. එතකොට දැන් සමහරලාට බඩුක මිල ඉහළ යනකොට ඒක ගන්නේ නැතුව වෙන දෙයක් ගන්නවා. දැන් අපි හිතමු මේ කිරිපිටි. ඔව් කිරිපිටි එක වර්ගයක කිරිපිටි ගන්නවා නම් හරි. එහෙම නැත්නම් ඒ කිරිපිටි වෙන වර්ගයකින් ගන්නවා. එහෙම නැත්නම් කිරිපිටි අඩුවෙන් ගන්නවා. හරි මොකද කිරිපිටි අවශ්‍ය ප්‍රමාණය ගන්න බැරි නිසා. එතකොට දැන් අපි රජයේ හැටියට මේ රජය විතරක් නෙමෙයි මීට කලිනුත් අපේ ජන සංඛ්‍යා ලේකම් දෙපාර්තමේන්තුවේ කිසි දවසක අපි බලලා නැහැ. අපි දන්නේ නැහැ කොයි ආකාරද අපි කියන මේක ඕෆ් ටේක් එක කියලා. කොච්චර අඩුවෙන්ද ගන්න. අවුරුදු 3කට සැරයක් තමයි අර ගෘහස්ත ආදායම් හා වියදම් සමීක්ෂණය කරන්නේ. ඒක මදි. අපිට මේ ඩේටා තියෙන්න ඕනේ මේ ඔන්ලයින් වගේ හැකිනම් අපිට මොකක්ද ඒක විධිමත් කරන්න ඔබතුමාලා අරන් තියෙන තියෙනවා. ඔව් ඒක තමයි. මම අලුතෙන් තීරණයක් ගත්තා නොයෙකුත් පර්යේෂණ ආයතන ලංකාවේ තියෙනවා වෙනද පර්යේෂණ ආයතන ඒ කට්ටිය මෙව්වා හැම මාසෙම හැමදාම වාගේ මේ දත්ත එකතු කරනවා. එතකොට මම සංඛ්‍යා ලේකම් දෙපාර්තමේන්තුවටයි මේ සියලුම දෙනාට කතා කරලා කිව්වා උත්සාහ කරන්න මේ දත්ත අනිත් කට්ටියකට ලබා ගන්න. ඒක හුවමාරු කරගන්න. හුවමාරු කරගන්න. මොකද හැමදේම රජය විසින් කරන්න ඕනේ නැහැ. පුද්ගලික අංශය විසින් පරිශන ආයතන විසින් කරනවා නම් ඒව අපිට ස්වාධීනව ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මාස එකහමාරක දෙකක විතර කාලෙ ඉඳලා අපි මේ කටයුත්තේ නිරත වෙලා ඉන්නවා. එතකොට අපි දැන් අපිට පෙනීගෙන යනවා කොයි ආකාරයටද සති දෙකෙන් සති දෙකට මේක වෙනස් වෙන්නේ. හරි එතකොට මේ දත්ත ගත්තයි කියලා ඔබතුමාලට පාරිභෝගිකයට දෙන්න පුළුවන් වාසිය මොකක්ද? නෑ මේ දත්ත ගත්තොත් අපි දත්ත තියෙනකොට අපි දන්නවා. දැන් අපි හිතමු කාගේ හරි අපි හිතමු මේ සාමාන්‍ය කඩේක ඒගොල්ලන්ගේ ටර්න් ඕවර් එක වැඩි වෙනවා. හරි ඒ කට්ටියගේ මේ ආදායම වැඩි වෙනවා. ඒකට හේතු තුනක් තියෙන පුළුවන්. එකක් තමයි වැඩිපුර බාණ්ඩ කිලෝග්‍රෑම් ප්‍රමාණයක් විකුණන්න පුළුවන්. එහෙමත් නැත්නම් කිලෝග්‍රෑම් ප්‍රමාණය එකම ගානට තියාගෙන මිල වැඩි වෙන්න පුළුවන්. හරි එහෙමත් නැත්නම් මේ දෙකම වැඩි වෙන්න පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා. කිලෝග්‍රෑම් ප්‍රමාණය අඩු වෙලා මිල වැඩි වෙන්න පුළුවන්. ඒත් තමන්ට ලැබෙන ආදායම වැඩි වෙන්න පුළුවන්. ඒකට අපි දැනගන්න ඕනේ මොන ක්‍රමයකටද ඇයි මේ ලැබෙන ආදායම වැඩි වෙන්නේ. එහෙම වුණොත් ඉතින් තමයි දැන් ගොඩක් රටවල් වල මේක කරනවා. ඒකට තමයි ඒ කියන්නේ ප්‍රතිපත්තිය හදන කෙනා දැනගන්නේ කොහොමද කොයි ආකාරයටද අපි මේ කොච්චර වැඩි කරන්න ඕනද කොච්චර අඩු කරන්න ඕනද බද්ද කොච්චර උඩට පල්ලෙහාට දාන්න ඕනද ඒ දත්ත තිබ්බොත් තමයි අපිට අර ජනතාවගේ පැත්තෙන් මේක කළමනාකරණය කරගන්න පුළුවන් වෙන. ඉතින් අත් වශයෙන්ම මම සතුටු වෙනවා දැන් අවුරුද්දකට කීට් වෙනවා ලංකාවේ පළවෙනි ඇනලිටික්ස් යුනිට් එක අපි මගේ අමාත්‍යාංශය යටතේ තරුණ තරුණියෝ විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙච්ච අලුත් ඒ ඩේටා සයන්ස් ගැන දන්න කට්ටිය එකතු කරගෙන අපි පටන් ගත්තා. එතකොට දැන් මේ ඇනලිසිස් එවිඩන්ස් බේස් පොලිසි වල තමයි අපි යන්න උත්සාහ කරන්නේ. සාක්ෂි තියෙන්න ඕනේ ඒ සාක්ෂි මත තමයි තීරණය කරන්න ඕනේ. ගොඩක් වෙලාවට අපේ රටේ කාලයක් තිස්සේ සිද්ධ වුණේ දේශපාලනඥයෝ 4-5 දෙනෙක් වාඩි වෙනවා. අපි මෙහෙම කරමු, අරහෙම කරමු, එහෙම කරමු කියලා කියනවා. කිසි විදියකට මේක ගැඹුරු අධ්‍යයනයක් කරන්නේ නැහැ. දත්ත බලන්නේ නැහැ. දත්ත වලින් ලැබෙන ඇනලිසිස් එකක් නැහැ. ඒ ඇනලිසිස් එකෙන් ලැබෙන සාක්ෂි නැහැ. ඔහේ කරනවා. විද්‍යාත්මක පසුබිමක් නැහැ. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ විද්‍යාත්මක පසුබිම ගෙනල්ලා ජනතාවට දැනෙන විදියට දැනෙන දේ අපි අත් වශයෙන්ම තේරුම් අරගෙන ඊට සාපේක්ෂව ඊට ප්‍රකාර අපි කොහොමද මේ එදිනෙදා අපිට තියෙනවා විශේෂ වෙළඳ බාණ්ඩ බද්ද කියලා එකක් තියෙනවා. අනිත් එක තියෙනවා නොයෙකුත් බදු අපි ආයකර නෙවුවා තියෙනවා. ඒව අපිට එහෙට මෙහෙට කරන්න පුළුවන්. ඒ හැකියාව රජයට තියෙනවා. එතකොට ස්ථාවර මේ උච්චාවචනය අඩු වෙන්න ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියලා අපි බලනවා. ආචාර්යතුමනේ ඇයි දැන් ලංකාවේ ඉන්දියන් ඔයිල් සමාගම තමන්ගේ මිල ගණන් වැඩි කරලා අලාභය පියව ගත්තී
කංජතේ සංස්ථාව පාඩු පිටතුවන්නේ? මම එදත් අදත් හෙටත් ඉන්නේ එක තැනක. ඒ තමයි cost reflective price කියලා තියෙනවා. ඒ තමයි, ඒ කියන්නේ ඒ පිරිවැයට අනුව තමයි මේ වියදංක මේ විකුණුම් මිල තීරණය වෙන්න ඕනේ මේ වැනි දේවල් වල. හේතුව තමයි ලංකාවේ වැඩිම ආදායම ලබන 30% තමයි ඉන්ධන 75%ක් භාවිත කරන්නේ. මොකද ඒගොල්ලෝ යන්නේ සුඛෝපභෝගී වාහනවල. ඒගොල්ලොන්ගේ ගෑස් ටැංකි පෙට්‍රෝල් ටැංකියට ගහත හැකි කිලෝ මේ ලීටර් 100 150. AC ෆුල් දාගෙන යන්නේ. ගෙදර ඔෆිස් එක තියෙන AC කළා, ගෙදර තියෙන AC කළා. ඒ 30%කම නෙමෙයි, ඒ ඉහළම පන්තියේ. නමුත් 30% වැඩිපුරම ආදායම ලබන 30% තමයි 70% පාවිච්චි කරන. ඉතුරු 30% පාවිච්චි කරන්නේ අනික් කට්ටිය. හරි, එතකොට සමාජ සාධාරණයක් ඕනේ නම් එහෙමනම් මොකද අපි කළ යුත්තේ? අපි කළ යුත්තේ වැඩිපුර පාවිච්චි කරන කට්ටිය ඒ පාවිච්චි කිරීමට ප්‍රකාර මිලක් ගෙවිය යුතුයි. දැන් බලන්න, මෙතන ෂෙඩ් එකට ගිහිල්ලා, මේ ෆ්ලවර් රෝඩ් එකේ ෂෙඩ් එකට ගිහිල්ලා බලන්න, වැඩිපුරම ලීටර් ප්‍රමාණය වදින්නේ මොනවටද කියලා. හරි, අඩුවම ලීටර් ප්‍රමාණය වදින්නේ බයිසිකලයටයි ත්‍රිවිල් එකටයි. හරි, එහෙමනම් සමාජ සාධාරණයක් අවශ්‍ය නැහැ. දැන් අපි උත්සාහ කරන්නේ, මගේ දැක්ම තියෙන්නේ මේ සමාජ ආර්ථික වෙළඳපොළක් නිර්මාණය කරන්න. එහෙමනම් පාවිච්චි කරන කට්ටිය ඒකට අවශ්‍ය ප්‍රමාණය ගෙවන්න ඕනේ. මේ දැන් වෙලා තියෙන්නේ එක පැත්තකින් ආණ්ඩුවට විශාල පාඩුවක් තියෙනවා. මොකද අපි ඩියුටි වේවස් දීලා තියෙනවා, පෙට්‍රෝල් වලට 23%, ඩීසල් වලට 11%. ඒකෙන් බිලියන මම හිතන්නේ පෙට්‍රෝල් වලට 30ක් විතරත්, ඩීසල් වලට 25ක් විතරත් ආණ්ඩුවට පාඩුවක් වෙනවා. ඊට අමතරව ඛනිත සංස්ථාවට පාඩුවක් වෙනවා. ඒගොල්ලෝ ගන්න මිලට වඩා අඩු මිලකට පෙට්‍රෝල් සහ භූමි තෙල් විකුණන්න තියෙනවා. කොහොමද ඔබ කියන පාවිච්චි කරන ප්‍රමාණය අනුව මිල තීරණය කරන්නේ? දැන් උදාහරණයක් හැටියට බලන්න, දැන් ඉන්දියාවේ, පාකිස්තානයේ, නේපාලයේ මේ සියලුම රටවල් වල පෙට්‍රෝල් 150, ලංකාවේ මිලෙන් 150, 160, 170, 180 අතර, බංග්ලාදේශ වගේ රටවල් වල ඩීසල් 110යි 120යි ගණන් වලට යනවා. ලංකාවේ 117ට අපි හැමදාම තියන් ඉනවා. එතකොට මේ 117ට තියන් ඉනකොට මිල උච්චාවචනය වෙනකොට, දැන් ලෝක වෙනද පොලේ තෙල් මිල සෑහෙන ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට මේ වෙනස තමයි අපි සහනාධාරයක් හැටියට දෙන්නේ. එතකොට මම කිව්වේ වැඩි පාවිච්චි කරන කටියට ගන්න. එතකොට මේ වෙනස සහනාධාරයේ වැඩිපුර කාටද යන්නේ? කාටද මේ වැඩිපුර වාසිය යන්නේ? වැඩිපුර වාසිය යන්නේ වැඩිම ආදායමක් ලබන 30%. එතකොට ඒ දැන් ඔය BMW එකේ යන පුද්ගලයාට හෝ වේවා, හරි, 117ට පෙට්‍රෝල් දෙනවා කියන්නේ ඒ පාඩුව ලබන රුපියල් 15 පාඩුව, හරි, පෙට්‍රෝලියම් එක රුපියල් ලබන රුපියල් 15 පාඩුව සහ ආණ්ඩුව ලබන රුපියල් 23 පාඩුව යන්නේ ඒ කට්ටියට. වාසිය යන්නේ ඒ කට්ටියට. වැඩිපුර වාසිය යන්නේ ඒ කට්ටියට. මොකද මං කියන්නේ 70% පාවිච්චි කරන්නේ 30% ඉහළ පන්තියේ. හැබැයි අඩුවෙන් පරිභෝජනය කළත් ඒ වාසිය ත්‍රිවිධ රටේ තියෙන කෙනාට, යතුරුපැදියේ තියෙන කෙනාටත් ඒ වාසිය තියෙනවනේ. නෑනේ, ඒ කියන්නේ අපි බලන්නේ ඒ පුද්ගලයේ, අපි ගත්තොත් ඔබ කියන්නේ ප්‍රමාණාත්මකව. ඔව්, ප්‍රමාණාත්මකව අපි කියමු සහනාධාරයේ රුපියල් 7 වලින් වැඩිපුර යන්නේ වැඩි ආදායමක් තියෙන පුද්ගලයාට. හරි, දැන් මේක මෙහෙම නෙමෙයි වෙන්න ඕනේ. මේක වෙන්න ඕනේ පාවිච්චි කරන පුද්ගලයා වැඩිපුර පාවිච්චි කරනවා නම් ඒ කට්ටිය ඒකට ගෙවිය යුතු මිල ගෙවන්න ඕනේ. හරි, දැන් 117 තියන් ඉන්නකොට දැන් මේ සහනාධාරයට කවුද ගෙවන්නේ? සහනාධාරය ගෙවන්නේ දැන් ඔය සල්ලි තියෙන මිනිස්සු ගෙවන ටැක්ස් ප්‍රමාණය ගන්න. ඊට පස්සේ සල්ලි අඩු මිනිස්සු ගෙවන ටැක්ස් ප්‍රමාණය ගන්න. 100ට අපේ රටේ දැන් අපි උත්සාහ කරන්නේ මේ ඍජු බදු ප්‍රමාණය වැඩි කරලා වක්‍ර බදු ප්‍රමාණය අඩු කරන්න. අද රටේ ඍජු බදු ප්‍රමාණය දැන් මංගලමතුමාට පුළුවන් වෙලා තියෙනවා 80% වක්‍ර බදු 80% ඉඳලා 75% විතර අඩු කරගන්න.
එහෙමනම් මේ 75% කියන්නේ වක්‍ර බදුනේ. වක්‍ර බදු කියන්නේ මොනවද? වක්‍ර බදු කියන්නේ කීරි පිටියකට ගහන බද්ද. එහෙමත් නැත්නම් අපේ දිනදා පරිභෝජනයට ගහන බදු. එතකොට අර සහනාධාරය අර 130 ජනතාවට දෙන්න හරි අපව ගෙවන්නේ අපි. ආපහු ගෙවන්නේ සාමාන්‍ය බස් එක යන මිනිහා. ත්‍රිවිලට යන මිනිහා. ඒක ඒක සම ඒක අසාධාරණ බදු ක්‍රමයක්. එතකොට ඒක තමයි මම හැමදාම කියන්නේ දැන් මෙවැනි දේවල් වලදී ලෝක වෙළඳ පොලේ මිල වැඩි වෙනකොට යම්කිසි බදු ප්‍රමාණයක් ඒ ෆෝමියුල එකක් අනුව ගහන්න ඕනේ අඩු වෙනකොට ලෝක වෙළඳ පොලේ ඒ ප්‍රමාණයත් අඩු වෙන්න ඕනේ. එතකොට ඔබ කතා කළා මිල සූත්‍රය ගැන අපි ඒක කතා කරමු මේ විරාමයෙන් පස්සේ. තෙල් ගැන කතා කර කර හිටියේ අපි තෙල් පිළිබඳව කතා කරද්දී ඔබතුමාලා කිව්වා මිල සූත්‍රයක් හඳුන්වලා දෙනවා කියලා. හැබැයි තාම නැහැ. ඔව් දැන් ඒක මම හිතන්නේ හෙට අනිද්දා මේ මංගන දේශපාලන කෝණයකින් බලන්නේ නැතුව මේක වහාම ආ යුතුයි කියලා තමයි මගේ මතය. දැන් මම උදාහරණ හැබැයිකට කියනවා මේක IMF වමනාවක් කියලා. දැන් IMF එක මොකක් කිව්වත් අපි කරන්න ඕනේ අපි කළ යුතු දේ. හරි මේක අපි කතා කරේ මම මේ අපේ අර්ථ තර්කක එහෙමත් නැත්නම් බිස්වස්ට් එකට ගිහිල්ලා 2006 කතා කරොත් අවුරුදු 12කට කලින්කුත් මම මේ කතාව කියලා තියෙනවා. එදා මිල සූත්‍රයක් අවශ්‍යයි. මිල සූත්‍රයක් අවශ්‍යයි කියලා. ඒක IMF එකක් එක්ක තිබිච්ච කතාවක් නෙවෙයි. හරි. ඒ කතාව මම ආර්ථික විශේෂඥයෙක් හැටියට එදා ඉඳලා කියලා තියෙනවා. මොකද එහෙම කරොතින් තමයි අපිට මේ අනවශ්‍ය විදියට මේ භාවිතාව නවත්වන්න. මම උදාහරණයක් කියන්නම්. දැන් අපි හිතමු යම්කිසි දෙයක් වසන්ත පරිභෝජනය කරනවා. ඒකට ඔබ කැමති. හැබැයි ඒක ඔබට සහනාධාර මිලකට ගන්න පුළුවන්. එතකොට ඔබ අවශ්‍යතාවයටත් වඩා ඒ දේ පරිභෝජනය කරනවා. හරිනේ? දැන් අපි හිතමු පෙට්‍රල් වලටත් එහෙමයි. හරි දැන් අපි හිතමු ඉන්ධන වලටත් එහෙමයි. දැන් AC එක යම්කිසි කෙනෙක්ගේ ගෙදර AC එකක් තියෙනවා කියමු. එතන AC එක දාන ප්‍රමාණය තීරණය වෙන්නේ අපි කොච්චර මේ ලයිට් බිලට ගෙවන්න ඕනද AC පාවිච්චි කිරීම නිසා. එතකොට AC එකට ගෙවන්න තියෙන බිල අඩු නම් මොකද සහනාධාර මිලට මේක ලැබෙන නිසා AC එක දවලුත් දාලා තියෙනවා රෑත් දාලා තියෙනවා. AC ගෙදර එකක් නෙවෙයි තුනක් දාලා තියෙනවා. හරි? එතකොට වැඩිපුර මේ ඉන්ධන භාවිතාව සිද්ධ වෙනවා. මේක ආර්ථික විද්‍යාවේ මූලධර්මයක්. එතකොට ඒ හරි කොස්ට් රිෆ්ලෙක්ටිව් ප්‍රයිස් එක තිබුණ නැත්තම් ඒ හරි ප්‍රයිස් එකට අපි මේක විකුණන්නේ නැත්තම් සල්ලි තියෙන මිනිහා මේක වැඩිපුර භාවිතා කරනවා. ඇයි ඔබතුමාලා මේ කාරණු කාරණා දන්නවනම් ඔබතුමාලා මේ ආර්ථික විද්‍යාව පිළිබඳව ඔබතුමා ඉතාම හොඳින් දන්නවා. දන්න යාණ්ඩුවේ ඉන්නවනම් ඇයි මේ විදිහට පාඩු ලබලා මේක දිගටම මෙහෙම පවත්වගෙන යන්නේ? සංස්ථාව එන්න ණය වෙනවා. විදුලි බල මණ්ඩලයේ සංස්ථාවට ගෙවන්න ඕනේ. දුම්රිය දෙපාර්තමේන්තුව සංස්ථාවට ගෙවන්න ඕනේ. මහජනයාටත් විකුණන්නේ පාඩුවට. ඇයි මේ ආණ්ඩුව මේ විදිහට පාඩු ලබන්නේ? නෑ ඒක තමයි මම නම් මේ ඒක දේශපාලන වශයෙන් මම මේ කියන කතාව එච්චර ඡන්ද ලැබෙන කතාවක් නෙමෙයි. නමුත් අපි හැමදාම මිනිස්සු කැමති වෙන එකක් නැහැ. නමුත් ඔබතුමා ඇත්ත කියන රටට මම කියන්නේ. ඒක මම කවදත් ඕගොල්ලෝ දන්නවා. හරි මම හැමදාම මේ ඒ කිව යුතු දේ කියන පුද්ගලයෙක්. එහෙමනම් මේ ඡන්දේ බලාගෙනද මේ වැඩි නොකර ඉන්නේ? නෑ කොයි ආණ්ඩුවත් එහෙමනේ. අපි කියන්නේ වැඩි කරන්න ඕනි කියලා. නමුත් පාඩුවට දුවන්න බෑ. මොකද පාඩුවට දුවනවා මේ පාඩුවට ගහන්නේ වක්‍ර බදු. ඒ කියන්නේ කිසි දවසක වාහනයක යන්නේ නැති මිනිහෙක් ඔයා කියන්නේ කවදාක ඉන්ධන පාවිච්චි කරන්නේ නැති මිනිහත් මේ සහනාධාරයට ගෙවනවනේ. කුප්පි ලාම්පුව තියෙන මිනිහත් මේ සහනාධාරයට ගෙවනවා. හරි. එතකොට දැන් බලන්න මේ බංග්ලාදේශය වගේ රටක් ගන්න. හරි බංග්ලාදේශය වගේ රට අපි ඉස්සර බංග්ලාදේශයට hina වුණා. හරි. දැන් ඒගොල්ලෝ අපිට ණය පෙන්නනවා. හරි. ඒක කොච්චර ඒ රට කොච්චර ශීඝ්‍රයෙන් දියුණු වෙනවද කියලා බලන්න. ඇයි ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ රටේ කරන්න පුළුවන්. රිෆෝම් කරන්න පුළුවන්. පෙට්‍රෝල් ලීටරේ 180යි. හැබැයි වර්ධන වේගය බලන්න. හරි මම කියන්නේ සහනාධාර ජීවිතයේ සහනාධාර ලැබිය යුතු පුද්ගලයාට මම කිසි දවසක සහනාධාර කපන්න කියලා කප්පාදු කරන්න කියලා
කියන පුද්ගලයෙක් නෙමෙයි. හැබැයි මම කියන එක තදින් කියන දෙයක් තමයි සල්ලි තියෙන මිනිසුන්ට සහනාධාර දෙන්න ඕනේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. සහනාධාරයේ ලැබිය යුත්තේ මේ පුද්ගලයාට. සහනාධාරයේ ලැබිය යුත්තේ ආයතනයට නෙමෙයි. හරි, එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ක්‍රමවේදයක් හදාගන්න. හරි මිලට භාණ්ඩ විකුණන්න ඕනේ. හැබැයි අඩු ආදායම් පුද්ගලයෝ ඒ භාණ්ඩය හරි මිලට ගන්නකොට ඒ හරි මිලෙන් යම්කිසි ප්‍රමාණයක් රජය විසින් ඔහුට හෝ ඇයට දෙන්න ඕනේ සහනාධාරයක් හැටියට. 100ට නම් බඩුවක් විකුණන්නේ, සල්ලි තියෙන මිනිහා 100ට ගන්න ඕනේ. සල්ලි යම්කිසි ප්‍රමාණයක් අඩුවෙන් තියෙන මිනිහට අපිට 80ට දෙන්න පුළුවන්. 20ක් කාණ්ඩයෙන් දෙන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? හැමෝම අඩුට. හැමෝම ගන්නේ 70ට. එතකොට 70ට ගන්න නිසා සල්ලි වැඩිපුර තියෙන එකට කනවා පාවිච්චි කරනවා මහත් වෙලා අඩු වෙලා AC 5ක් අය කරගෙන ඉන්නවා. ඔබේ තර්කේ හරි. මම දිගින් දිගට මහන ප්‍රශ්නේ ඔබතුමාලා තමයි ප්‍රතිපත්ති සම්පාදකී. ඔව් ඒක තමයි. දැන් මගේ මේ උපදේශය නම් ඒක තමයි. මගේ උපදේශය ක්‍රියාවට නැංවීම වගේ. නෑ ඉතින් ඒකට ඉතින් අපිට කැබිනට් ඇමතිකම් හම්බෙලා නෑ, හම්බෙන්නෙත් නෑ. අපි හැමදාම මෙතන තමයි ඉන්නේ. කවදා හරි එන ආත්මෙවත් හම්බුෙයිද දන්නේ නෑ. ඒක ඉතින් අහවොත් කතා කරන්න පුළුවන් කියලා ඔබ කියන්නේ. හම්බුනොත් අපිට තීරණ ගන්න ඒ අවස්ථාව තියෙනවා නම් අපිට කැබිනට් එකේ මේක වාද විවාද කරන්න පුළුවන්. හරි, අද අපිට වෙලා තියෙන්නේ මේක මේ ආර්ථික විද්‍යාව ඔය කියන තරම් මේ ලේසි වැඩකුත් නෙමෙයි. හරි, හැමෝටම නිකන් එකපාරට උදේ පාන්දර නැගිටලා අපි මෙහෙම කරමු අරහෙම කරමු ඊළඟ ක්‍රමයට කරමු කියලා කරන්න බෑ. හරි, මේවා මේ කාලයක් තිස්සේ ඉගෙනගත්ත දේවල් ඒ න්‍යායට අනුව සිද්ධ වෙන්න ඕනේ. හරි, ඉතින් අපේ රටේ වෙලා තියෙන්නේ දේශපාලන අපේ රටේ වෙලා තියෙන්නේ ඒ කියන්නේ ආර්ථික විද්‍යාව අපි ගත්තොත් ආර්ථික විද්‍යාවේ තියෙන මූලධර්ම අමතක කරලා දේශපාලන මූලධර්ම මත තීඳු තීරණ ගන්න එකද ප්‍රශ්නේ? මූලිකම මේකයි ප්‍රශ්නේ. අපේ රටේ තියෙන මූලිකම ප්‍රශ්නේ සම්පූර්ණ මුළු ක්‍රියාවලියම දේශපාලනීකරණය වෙලා. දැන් අපේ රටට අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම, රිෆෝම්, ලිබරලයිසේෂන් කරන්න බෑ. දැන් මේ ඊයේ පෙරේද මං කවුද දැක්කා කියනවා සිංගප්පූරුවත් එක්ක ගහපු වෙළඳ කිවිසුමටත් ඒකල විරුද්ධයිලු. වියට්නාමේ මම මේ අවසන් ගන්න වියට්නාමේ ගිය අවුරුද්දේ අපනයනය කරා ඩොලර් බිලියන 280ක්. අපි අපනය කරේ ඩොලර් බිලියන 11යි. වියට්නාමේ Samsung කම්පැනියේ අවුරුද්දක ආදායම ඩොලර් බිලියන 58යි. ලංකාවේ මුළු ආදායම ඩොලර් බිලියන 90යි. වියට්නාමේ කොමියුනිස්ට් සමාජවාදී ඒ කතා ඔක්කොම තියෙද්දි සම්පූර්ණයෙන්ම ලිහිල්කරණය කරලා ඒගොල්ලෝ TPP එකත් එක්ක ට්‍රාන්ස්පැසිෆික් පාර්ට්නර්ෂිප් එකත් එක්ක වෙළඳ කිවිසුම අත්සන් කරලා ඒගොල්ලෝ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළඳ කිවිසුම් ගානකට අත්සන් කරනවා. ඒ අත්සන් කරමින් වියට්නාමේ දියුණු කරනවා. ඒ අත්සන් කරමින් අසරණ වියට්නාම් වැසියෝන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවනවා. ඔවුන්ගේ ධනය උත්පාදනය කරනවා. අනේ අපේ රටේ හැමදාම කියනවා ඒක කරන්න එපා, මේක කරන්න එපා, වෙළඳ කිවිසුමක්වත් අත්සන් කරන්න එපා. කොහොමද අපි යන්නේ? හොඳ, මේක ආර්ථිකය පිළිබඳ කතා කරන වැඩසටහන. නමුත් අවසන් කරන්න වෙන්නේ දේශපාලන කාරණාවකින්. මොකද මෙතුමා කියන විදිහට රටේ ආර්ථිකය හදන්න, එහෙම නැත්නම් රට හදන්න අවශ්‍ය දැනුම හැකියාව තරුණ නායකයින් ඉන්නවා. හැකියාව තියෙන දැනුම තියෙන අය. නමුත් ක්‍රියාවට නම් වෙන තැන ඒ අය නැහැ. ගැටලුව එතනද කියලා ඔබ කල්පනා කරන්න. හොඳයි, අපි අද අර්ථ තර්ක වැඩසටහනින් සමු ගන්නවා. බොහොම ස්තුතියි ඔබට වැඩසටහනට එක් වුණාට. ඔබට සුභ රාත්‍රියක්.